අයිබෝන් සිලම්ද නට දන්න දන්න හැමදෑම හරියටම දැනගන්න අදත් ඔගොල්ලෝ එකතු වෙන්නේ ස්ක්‍රැප් ප්‍රොඩක්ෂන් එකේ කේනෝ IT නැත්නම් නොයිට් YouTube channel එකත් එක්ක. අද මම කතා කරන්නේ කරදරකාරී ඇඩ් වලින් ඉදෙන ක්‍රමයක් ගැන. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ YouTube එකේ ගියත් Google search කරුවත් මොනවා හරි හැමතැනම ඇඩ්. මොකරි application එක download කරුවත් ඒකෙත් ඇඩ්. ඉතින් මේ ඇඩ් නිසා අපේ data විශාල වශයෙන් නැහත් වෙනවා. ලංකාවගේ රටක data නොමේ ලබා දෙන්න තින්ද ඒක ඉතාමත් අවශ්‍යදායක දෙයක්. අනිත් එක තමයි අපි පොදු ප්‍රවාහන වගේ ස්ථානවල බස් එකේ වගේ ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන යන ගමන් අපිට සමහර ඇඩ් තියෙනවා. ඔයගොල්ලෝ මේ තත්ත්වයට පත් වෙලා ඉතින් සමහර විට ඒ වගේ ඇඩ් යනවා. ඉතින් එතකොට අපි බොහොම අපස් මං අද කතා කරන්නේ මේ වගේ ඇඩ් නවත්තන ක්‍රමයක් ගැන. ඒ තමයි Blokada කියන ඇප්ලිකේෂන් එක. මේක Play Store එකේ ගන්න වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි ඇඩ් බ්ලොක් කරන ඇප්ලිකේෂන්ස් Play Store එකෙන් අයින් කරන එක. ඉතින් අපි බලමු මේ Blokada කියන ඇප් එක කොහොමද ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන අපේ වැඩ කරගන්නේ කියලා. Production personal YouTube channel. Subscribe now. මම මේ මගේ browser එකට ගිහලා මම මෙහෙම search කරනවා Blokada.org කියලා. ඊට පස්සේ ඔයගලන්ට එහෙම පේනවා ඇති. ඔයගල මෙතන පේනවා පොඩි ඇගිතල දෙකක්. ඒක click කරන්න. click කරපුවාම ඔයගොල්ලන් මෙතන පේන දි විස්තර වගේ Blokada app එක ගැන තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන් පේන දි මෙතන download Blokada කියලා තියෙනවා. ඉතින් මම මේකේ අලුත්ම version එක 3.5 තමයි latest version එක. මම ඒක download කරගන්නවා මෙහෙම. මේ Blokada කියන app එක download කරගෙන install කරගත්තා. දැන් මම මේක open කරනවා. දැන් ඔයගොල්ලන්ට පේන දි මෙතන Blokada is deactivate කියලා තියෙනවා. මම මේක activate කරගන්නවා. ඒකට කරන් තියෙන්නේ මෙන්න මේ switch button එක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ permission එකක් කියලා නම් VPN permission එක ඔයගොල්ලෝ එක okay දෙන්න. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේන දි දැන් මේක කොළ පාට වුණා. දැන් Blokada app එක activate කියලා ඔයගොල්ලන්ට පේනවා. ඔයගලන්ට මෙහෙම කොළපාඩි මෙතන පෙන්වන්නේ මේ ඔයගලන්ගේ බ්ලොක් කරපු ඇඩ් ටික. මගේ දැන් ඇඩ් 30ක් බ්ලොක් කරලා තියෙනවා. ඔයගලන්ට host log එකෙන් පේනවා. ඉතින් host log එක ඔයගලන් පේනවා මේකෙන් මගේ දැන් ෆෝන් එකේ බ්ලොක් කරපු ඇඩ් ටික. ඇඩ් බලන්න ඕන නම් මේ මෙතන ඇඩ් block is active කියන එක ළඟින් ටික් එකක් තියෙනවා. ඒ ටික් එක දාපුවම පස්සේ ඇඩ් block එක off වෙනවා. ඒතර පුළුවන් පේනවා ඇඩ් block නැවතුන ගමන් මෙතන මේ පෙන්වන animation එක නැති වෙනවා. ආයේ click කරපුවාම ඔයගලන්ට පේන ඇති මෙහෙම මේ ෂීල්ඩ් එක මේගොල්ලන්ගේ ලොගෝ එක තැඹිලි පාට වුණා. ඊට පස්සේ මෙතන තියෙනවා Blokada channel කියලා එකක්. මේ channel එක ඇක්ටිවේට් කරන්න නම් ඔයගලන්ට Blokada account එකක් හදාගන්න වෙනවා. මේකට ඔයගලන්ට pay කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක නැතුව ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේක සිද්ධ වෙන්නේ අපි Blokada එකට connect වුණාම පස්සේ අපේ data inscript කරනවා. ඒතකොට අපේ location මොනවත් හොයාගන්න බෑ. එහෙම දෙයක් තමයි මේකෙන් Blokada channel එකකින් කරන්නේ. ඔයගලන්ට ඒක අවශ්‍යම නැහැ. මේ ටික ඇක්ටිවේට් කරගත්තා නම් ඔයාලට පුළුවන්. ඔයගලන් මෙතන තියෙන apps කියලා. apps කියන එක click කරපුවාම ඔයගලන් අහනවා install කරපු appද system appද කියලා. ඉතින් මම දැනට ඔයගලන්ට පෙන්නන්නේ install කරපු app එකක් දෙනවා. මෙතනින් අවශ්‍ය app එක search කරගන්න. එහෙම නැත්නම් මොකක් හරි app එකක් ඔයගලන්ට මෙතනින් add වෙන්න app එක block කරගන්න ඕන නම් ඔයගලන්ට පේනවා මෙතන not by password කියලා දිනවා. ඒ කියන්නේ ඇඩ් බ්ලොක් නොකරපේවා. දැන් මම මේක ඇඩ් බ්ලොක් කරලා තියෙන. එතකොට මෙතන බයි පාස්වර්ඩ් කියලා පේනවා. ඉතින් දැන් මම මොකක් හරි ඇප් එක ඇඩ් වෙනවා කියමුකෝ. මම ඒක දැන් ඔයගොල්ලෝ බ්ලොක් කරලා පෙන්නන්න හදාන්නේ. වෙන මේ heavy mode කියන එකේ ඇඩ් පෙන්නනවා. මම කරන්නේ මේ not by password කියන එකට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන් පෙන්නන දේ මෙතන by password කියලා පෙන්නනවා. ඒකුඩි මම ක්ලික් කරනවා. ක්ලික් කරාන් පස්සේ ඔයගොල්ලන් මෙතන යටින් toast එකක් හම්බෙන please waiting කියලා මම okay කියලා දුන්නා. ඊට ඔයගලන් උඩින් පේනවා by password. ඒ කියන්නේ මේකේ ඇඩ් අපි දැන් block කරලා තියෙනවා. අපි බලමු හරියටම ඇඩ් block වෙලා කියලා. අපි දැන් මොනට කියලා බලමු මගේ ඇඩ් clear block කරලා තියෙනවද කියලා. ඔයගලන් පේන්නේ නැති මගේ ඇඩ් 96ක් මේ වෙනකොට block කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්නේ නැති කියලා. මොකද හැමෝටම මේ ඇඩ් කරදරේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක subscribe කරන්න, like එකක් දාන්න. යාළුවන්ටත් වැදගත් නිසා share කරන්න, අදහස් කරන්න. එහෙනම් අදට අපේ මේ වීඩියෝ එක ගන්නවා. ඔබට සුබ දවසක්. අපි Skype